මීට ටික කලකට පෙළ ආර්ථික විද්‍යාවවානජී ගෙනගන්නකොට අපි ඉගෙනගත්තේ කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන් භූමිය ශ්‍රමියය ප්‍රාගධනය විවසාහ කියෙනන කාරණා හතර කියලා. ඒ හතර ආයෝජනය කරලා තමයි කෙනකුට ලාභ උපයන්න පුළුවන් කියෙන කාරණී. හැබැයි වර්තමානී ලංකාමින්න අම්මන්ඩිලා හොයා ගත්තුූ අලුත්ම සාධක අත්තියෙනවා ආයෝජනය කරන්න පුළුවන්. ඒ තමයි කහුල් දෙකස්ේ තියන මස් දෙ සියපානහා. කුල් දෙක අස්සේ යන මස්දසය පනහා අයෝජනය කරලා මේ රටේ අම්මන්්ඩිලා විශාලවසයෙන් හම්බ කරල තිබෙනවා. මේ වැඩේ පහුගේ කාලය විශේෂම නිියනුත්. එවගේම කුරුදුවත්ය හිටපු සමහර අම්මන්්ඩිලක් දරුණු විදිහයට කරගෙන ගිය. මේ විදියට කුපාඩි ජීවිතයක් ගතකරපු එක අම්මන්ඩි කෙනෙක් තමයි සබීතා. මිටෝර්නී ඔබට සබීතක ඉතිහාසය මතකන. ලංකාවේ සමවිත්තිකාරියක් වැඩිම වන්දිගෙව්ව සබීත. එකඇන සබීත අද ගවාහවෙලාඉන්න. ඇගේ සැමියයා මීට පෙර විවාහවෙලා හිටපු කාන්තාවගෙන් විවාහන් විවාහය වංකරගන්න නැතු එමනැත්තැන් ඩිවෝස්වවෙෙන් නැව තමයි සබීහි තවතියාගෙන හිටි. ඒ වෙලාවේ අදා කාන්තාව උසාාව ගිහිල්ල සබීතටත් වර්තමාන සැමියට තුරුද්දව නඩු දැම්. ඒ වෙලාවේ උසාවව නියෝග කරා විශාල වන්ති මුදල සබී අදාළ කාන්තාවට ගෙවන්. ඒක තමයි සමස්තයක් විදිහට සමවිත්තිකාරයක් විසින් චෝතිිත පාස්සුවයට ගැවලා තියෙන වැඩිම වන්ගේ. කෙසේවිිතත් සබීත හිට පස්සේ ගෝටාාවේ රාජ පක්සු සම්ග කති කල ෙදුනයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. එදා ගෝටගේ ආරක්ෂකමාත්‍යන්සේ සම්ප්‍යන්තිී කරන නිලධාර්නයක් හැටියට සබීත කටයුතු කරා. ඒ වෙනුවෙන් ඇය විශාල වැටුපක් ලැබවා. ඊට අමතරව ආරක්ෂකෝ ඒවගේ රජයෙන් නිලවාහනටඒගේ නිලවාහන සඳහා ඉන්දන විශාලප පාසුකම්ප්‍රමාණයක් ලැබවා මිරනි විසසම සබීතා තමන්ගේ බිශ්නස් වල ආයෝජිකය කැටෙන්නතං බි්නස් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා. සබීතගේ මිනිහ පාවිච්චි කර. සාමාන්‍යයෙන් තමන්ගේ ගෑනිිදීලා ගොඩයන මිනිස්සවන්නේ හරම කලාතුරකි. මොකද සාමාන්‍යය සිංහල සංස්කෘතියන්ුව මේක එතනම් අගේ කරන කාරණයක් නැමයි. හැබයි ලොකියුම් මේ වැඩේු කරනකොට කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නේ. හැබයි ගමයින් අහිංසක මිනිියක් මේ වැඩේ කරාන්නම්? ලුගම මේම කැලාෑපත්තර හල එමනිියහගේ මුල ජීවිතේ අනුතුතට දානවා. විශේසයම සබීතගේ සමියන් තියෙනවා රාධි කිරිය ගොඩ නැගිල්ලා මේක පැහැදුලියම ටන්ඩර් පටිපාටයකෙන් තොරව කෘෂකාරම අමාත්‍යන්සයට ගත්තා විශේෂම මේ කඋපාඩි වැඩේ සඳහා දුමින්ද දිසානායක සහභාගේ වුණ දුुමින්න්ද නිසානායක කෘෂාරම ඇමති වෙලායිදී ඉදි මේක මාසසිකට ලක්සේ किසිය පනහකට කුලියයට ගත්තා. පස්සේ ලක්ස දෙසය දහයක් මාසකටගේ වන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිමරු ගෝටත් ගෝටගේ ජක්ගෝලයෝ ප්‍රසිද්ධිය කියන්න ගත්තා ආණ්ඩුවට තමන් ආපු වහාම මේ ගොඩනැගිල්ලෙෙන් ඉවත්වම මින් පස්සේ කිිෂ්සේත්ම ගෙවීම් කරන්නෙන්න හැ මේක මහහා අපරාධයක් කියලා. සමහර කට්ටය කියනවා ගොට අසර් හරි හොඳයි කිසිම විදිියකිට වන්චා දූෂන අක්‍රමගස්ථා කුපඩිකම් කරන්න ැයි කියලා. හැබැයි මේ මෙනකොට කෘෂකරම අමාත්‍යන්සට අයිතුවලතිබ මේ බිල්ලින්න එකැ මේ කට කෘෂයම කෘෂිකරම අමාත්‍යන් ඉවත්වවෙලා කියල්ලා. හැබයි ගෝටා තවදුරටත් හැම මාස එකම ලක්ස දෙසිය දහය ගානේ ගෙවමින් සිටිනවා. මිට්තවරුණී තමන් කැමැති ග්‍යානුන්ට සැප දෙන්න. අපේ රටේ තියනෙන මහා බණ්ඩාගාරය බිලි දෙන්න ගෝටටයිතියක් නෑ මේ වනකට මේ රට අයින්ංක මිනියෙ ස්පරිතාල්ට කියයාම පැන්ඩවල් පෙත්ත දෙන්නත් ඉස්පිරිතාල්ට හැකියාවක් නැහ. එතකොට කිය න අත් ආන්ගුට ආය දෑම් නැහැ මහා බාන්්ඩාගාරය හිස් කියලා. හැබැයි. ෝටත් එක නිතිවාදින නාකි අම්මන්්ඩිලාට කෝටි ගනම් ගෙවන්න මේයටටඒ බහණ්ඩාගාරයට සල්ලිතියනවා. මිතොරණ මිනිමාරු ගෝටත් මේ පාදිලස් ආණ්ඩුවක් මේ සමස්යයක් පවිදර සෙල්ියන් කරන්න ඔබේත් මගේ ජීවිත සමඟ. මොකද මුන් මේ ගෑනුන්ට සප දෙන්න පාවිච්චි කරන්නේ ඔබත් මමත් බොහොම අමාරුවන් පාම්භාගයක් ගන්නකොට දරාගන්න බඩගේ බැරි බඩගින්නට ප්‍රේන්ටි ගුරක් බොනොටත් අපි රිජුසාාවක්්‍ර බදු ගැෙනවා. කොටින් ගෙදර පොඩියකාට බඩගින්නේ. රගන්න ැරුව කෑ ගහනකොට බොහම අමාරුවෙන් අරගෙන කිරිපැගටතකටත් විශාල බත් දගය වනවා හැබේ මේ බදදු සල්ලි මු පාවිච්චි කලලා බාල නටනවා මේ ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඔබට අක්මටත් මේරටේ විදයික් වස්ථාදය අතිි කන්න බලය තිනය පිට එනිසාම මේ කාල කන්න ක්‍රමේ වමෙනස් කරන්න පුළුවන්. ඒ සඳහ නායකත්වේදියහැකි සමාජ දේශපාලන ක්ඩෑමක් සමග අපි පෙරටයමු. මෙතනි අර්ගෙන්න්ි චේකන නමති ඔොට සපත් කරමින් මාවඔබෙන් සමු ගන්න ඔබ සැමට ජය.